ආයුබෝ වන්දුවේ පුතේ වෙනද විදියටම අද දවසේදී ඔබ සම්බන්ධ වෙලා සිටින්නේ සම්පත් බස්නායක YouTube channel එක සමග හතර ශ්‍රේණිය වැඩපොත 23 වන සතියයි අද දවසේදී අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඔදුවේ පුතේ ඒ යටතේ මුලින්ම අපිට තියෙන්නේ ගණිතය පෙළපොත ඇසුරෙන් අපේ පාඩමට යන්න අද අපේ පාඩම මුදල් එක කොටස මුදල් එක කොටස පෙළපොත හා ගුරුවත් පොත ආශ්‍රයෙන් තමයි දරුවනේ අපි මේ පාඩම් මාලාව කරගෙන යන්නේ එහෙමනම් බලමු මේ පාඩම් මාලාවේ මුදල් පාඩම අංක 1 කොටස යටතේ අපිට හම්බ වෙන පළවෙනි ප්‍රශ්නය කොයි වගේද කියලා දැනට භාවිත වන සතකාසි හඳුනා ගන්න ඔව් ආදරණීය දුවේ පුතේ අපි දන්නවා කාසි සතහා රුපියල් වශයෙන් වෙන් කරනවා මුලින්ම අපිට තියෙන්නේ දැනට භාවිත වන සතකාසි හඳුනා ගන්න බලන්න ඒ යටතේ අපිට සතකාසි දෙකක් දීලා තියෙනවා මුලින්ම tire දිසන සතකාසිය ඔබට හඳුනා ගන්න පහසු වේවි ඔව් ආදරණීය දුවේ පුතේ මේ සත 25 සත 25 ඊළඟට බලන්න දෙවෙනියට තියෙන රූපේ දිහා දෙවෙනියට තියෙන රූපය හඳුනා ගන්න බලන්න ඔව් ආදරණීය දුවේ පුතේ සත 50 ඊළඟට අපි යනවා දැනට භාවිත වන රුපියල් කාසි හඳුනා ගැනීමට බලමු මේ යටතේ අපිට කාසි කීයක් හම්බ වෙනවද කියලා ඔව් දරුවන්ට දිස් වෙනවා තිරයේ මේ වෙනකොට කාසි 4ක් ඔව් ආදරණීය දුවේ පුතේ දැනට භාවිත වන රුපියල් කාසි වලින් අපි ඉස්සරලම හඳුනා ගන්නේ රුපියල රුපියල ඊළඟට බලන්න ඔදුවේ පුතේ එයා වඳුනා ගන්න රුපියල් 2 ඊළඟට රුපියල් 5 ඊළඟට රුපියල් 10 දැන් දරුවන්ට tire දිස් වෙනවා අපි දැනට භාවිත කරන සත කාසි සහ රුපියල් කාසි ආදරණීය දුවේ පුතේ ඔව් ඔයාලා ළඟ මේ නිබන්ධනයේ තියෙන දරුවෝ මේ නිබන්ධනය කරලා පිළිතුර නිවැරදිද කියලා බලන්න පුළුවන් ඒත් එක්කම නිබන්ධන නැති ආදරණීය දුවල පුතාලා හැමෝම මේ පාඩමත් එක්ක සම්බන්ධව ඉඳලා මූලික දැනුම ලබා ගන්න එමනම් අයිසරයක් අපි අඳුනගමු දැනට භාවිත වන සතකාසි සත 25 සත 50 ඊළඟට අපි යන් කාසි දැනට භාවිත වන රුපියල් කාසි අඳුනා ගන්න ඒ යටතේ අපි අඳුනගත්තා රුපියල රුපියල් 2 රුපියල් 5 සහ රුපියල් 10 කියන කාසි ඔව් ආදරණීය දුවේ පුතේ ඊළඟට අපි අඳුනා ගන්න යන්නේ දැනට භාවිත වන මුදල් නෝට්ටු බලමු මේ යටතේ අපිට හම්බ වෙන මුදල් නෝට්ටු ඔව් ආදරණීය දුවේ පුතේ රුපියල් 20 රුපියල් 20 තමයි දැනට භාවිත වෙන කුඩාම මුදල් නෝට්ටුව විදියට අපි අඳුනා ගන්න. එමනම් ඊළඟට බලමු රුපියල් 50. රුපියල් 50. දැන් tire දිස්සෙනවා දැනට භාවිත වෙන ආදරණීය දුවේ පුතේ මුදල් නෝට්ටු දෙකක්. අපි එමනම් ඊළඟ මුදල් නෝට්ටුව අඳුනා ගමු. බලන්න ඔබට මේ මුදල් නෝට්ටුව අඳුනා ගන්න පුළුවන් වුණාද කියලා. ඔබේ පිළිතුර නිවැරදිද බලන්න. ඔව් රුපියල් 100 රුපියල් 100 ඊළඟට දුවේ පුතේ රුපියල් බලන්න අඳුන ගන්න පුළුවන් වුණාද කියලා ඔව් ඔබේ පිළිතුර නිවැරදි යති කියලා අපි විශ්වාස කරනවා රුපියල් 500 රුපියල් 500 ඊළඟට දුවේ පුතේ අඳුන ගන්න බලන්න රුපියල් 1000 රුපියල් 1000 ඊළඟට බලමු අඳුනගෙන භාවිත වෙන මුදල් නෝට්ටු ඇතුලේ අපි අඳුනා ගන්න අවසාන මුදල් නෝට්ටුව ඔව් ඔබට මේ මුදල් නෝට්ටුව අඳුනා ගන්න පහසුවෙන්ම පුළුවන් වෙන්නේ නැති එමනම් අපි පිළිතුර බලමු රුපියල් 5000 රුපියල් 5000 ඔව් දුවේ පුතේ දැනට භාවිත වෙන මුදල් නෝට්ටු 6ක් tire මත දිස් වෙනවා මුලින්ම අපි ගත්තේ රුපියල් 20 ඊළඟට රුපියල් 50 ඊළඟට රුපියල් 100 ඊළඟට රුපියල් 500 රුපියල් 1000 රුපියල් 5000
දැනට භාවිත වන මුදල් නෝට්ටු වලින් වැඩිම අගයක් වැඩිම වටිනාකමක් සහිත මුදල් නෝට්ටුව වන්නේ රුපියල් 5000 රුපියල් 5000 එමනම් අපි යන් ඉස්සරහට බලමු ඊළඟට අපිට දෙන ප්‍රශ්නේ කොයි විදිහේ එකක්ද කියලා පහත ද්‍රව්‍යවල මිල ගණන් ගෙවිය හැකි ආකාර දක්වන්න පහත ද්‍රව්‍යවල මිල ගණන් ගෙවිය හැකි ආකාර දක්වන්න ඔදුවේ පුතේ පොතක් තමයි අපිට දීලා තියෙන ද්‍රව්‍ය විදියට පොතේ මිල රුපියල් 32ක් කියලා කියනවා එහෙමනම් ඔබට පුළුවන් තිරේ දිස්සෙන මෙන්න මේ ගණන ඔබේ අභ්‍යාස පොතේ ලියා ගන්න නිබන්ධනයේ අතේ නැති දරුවන්ට නිබන්ධනයේ අතේ නැති දරුවන් කාලය අරගෙන පොතක් රුපියල් 32යි කියලා ලියාගෙන එයා ගෙවිය හැකි ඒ කියන්නේ රුපියල් 32 ගෙවිය හැකි ආකාර දෙකක් ලියන්න තියෙන්නේ. ඔව් අපි එහෙනම් බලමු රුපියල් 32 ගෙවන්න පුළුවන් ආකාර දෙකක්. මෙහිදී මම ඍජු කෝණාශ්‍රයක් සහ වෘත්තයක් යොදාගෙන තියෙනවා. ඍජු කෝණාශ්‍රය තුල දුවේ පුතේ මුදල් නෝට්ටු නෝට්ටුත් වෘත්තය තුල කාසිත් විදියට තමයි මම පිළිතුර සපයන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් රුපියල් 32ක් ගෙවනකොට එක මුදල් නෝට්ටුවක් ගන්න පුළුවන් කියලා කියනවා. එහෙමනම් කවුද මේ මුදල් නෝට්ටුව? ඔදුවේ පුතේ රුපියල් 20. 32කින් රුපියල් 20ක් අඩු වුණාම තව 12ක් තියෙනවා. ඒ 12 ගෙවන්න වෙන්නේ කාසි දෙකකින්. එහෙමනම් බලමු අපි ඊළඟට දෙන්න ඕන කාසිය මොකද්ද කියලා. ඔව් රුපියල් 10ේ කාසිය. රුපියල් 20ේ නෝට්ටුවක් රුපියල් 10ේ කාසියක් දැන් මම අත තියෙනවා. 32ක් ගෙවන්න ඕන. තව අඩු මුදල කීයක්ද කියලා බලමු. එයත් කාසියකින් තමයි ගෙවන්න තියෙන්නේ. රුපියල් 2ක්. දැන් ඔයාලා හැමෝටම පැහැදිලි රුපියල් 32 ගෙවන්න පුළුවන් එක් ආකාරයක්. ඒ තමයි රුපියල් 20යි රුපියල් 10යි රුපියල් 2යි. ඊළඟට දුවේ පුතේ රුපියල් 32 ගෙවන්න පුළුවන් තවත් ආකාරයක් දීලා තියෙනවා. ඒ ආකාරය ගැන සැලකිලිමත් වෙනකොට ඔබට පැහැදිලිව පෙනෙනවා මුදල් මේ මුදල ගෙවන්න ඕන කාසි 4කින් පමණක් කියන එක. කාසි 4කින් පමණයි මේ මුදල ගෙවන්න වෙන්නේ. එමනම් බලමු ඔබේ පිළිතුර නිවැරදිද කියලා. ඔව් රුපියල් 10 කාසියක් දුන්නා. තවත් රුපියල් 10 කාසියක්. තවත් රුපියල් 10 කාසියක්. ඒ කියන්නේ දුවේ පුතේ 10 කාසි 3ක් මේ වෙනකොට දීලා තියෙනවා. 10 කාසි 3ක අගය රුපියල් 30යි. එහෙමනම් තව දෙන්න ඕන රුපියල් 2යි. එයා මෙන්න මේ විදියට මන් රුපියල් 2 කාසියකින් දෙනවා. ඊළඟට පෑනක් මිලදී ගන්න ඕන. මේ පෑනේ අගය විදියට මිල විදියට දීලා තියෙන රුපියල් 42යි. රුපියල් 42 ගෙවිය හැකි ආකාර දෙකක් තමයි අපිට දක්වන්න කියන්නේ. පළවෙනි ආකාරය දක්වනකොට දුවේ පුතේ නෝට්ටු දෙකක් සහ එක් කාසිය බැගින් තමයි මුදල ගෙවන්න පුළුවන්. එමනම් රුපියල් 42ක මුදල ගෙවන පළවෙනි මුදල් නෝට්ටුව බලමු රුපියල් 20. ඔව් ඊළඟට දරුවනේ තවත් මුදල් නෝට්ටුවක් අපිට තියෙනවා. එයත් රුපියල් 20යි. රුපියල් 20ට රුපියල් 20ක් තව එකතුනාම රුපියල් 40යි. අපිට තව අඩු රුපියල් 2යි. ඒ රුපියල් 2 අපි දෙනවා දරුවනේ මේ විදියට කාසියකින්. ඊළඟට කාසි 5කින් රුපියල් 42ක් ගෙවන්න තියෙන්නේ. කාසි 5කින් රුපියල් 42ක්. එමනම් බලමු රුපියල් 10 කාසියක් තවත් රුපියල් 10 කාසියක් තවත් 10 කාසියක්. ඔව් දැන් 10 කාසි 4ක් tire මත දිස්සෙනවා. 10 ව 4ක් ආදරණීය දුවේ පුතේ රුපියල් 40යි. එහෙනම් 42 වෙන්න තව අඩු තියෙන්නේ රුපියල් 2ක්. එහෙනම් අපි එයාව දෙනවා 2 කාසියකින්. 10යි 10යි 20යි. 20ට 10ක් 30යි. 30ට 10ක් 40යි. 40ට රුපියල් 2 එකතුනාම 42යි. බලමු කෑම පෙට්ටියක මිල. ඔදුවේ පුතේ කෑම පෙට්ටියක මිල දීලා තියෙනවා රුපියල් 75ක් ලෙස. පළවෙනි ආකාරයේදී අපිට කියන්නේ නෝට්ටු දෙකකින් සහ එක් කාසියකින් මේ මුදල ගෙවන්න කියලා.
කෑම පෙට්ටිය මිල රුපියල් 75යි 75 ගෙවන්න තියෙන දුවේ පුතේ නෝට්ටු දෙකකින් සහ 81කින් එමනම් අපි මුලින්ම හඳුනා ගලමු පළවෙනි ආකාරයේ නෝට්ටු දෙක මුදල් නෝට්ටු දෙක මොනවද කියලා ඔව් අපිට 50 ඊළඟට දරුවනේ රුපියල් 20 50ට 20ක් එකතු වුණාම 70යි එහෙමනම් අපිට තව අඩු තියෙන්නේ දරුවනේ 5යි ඒ 5 දෙන්න පුළුවන් කාසියක් විදියට මෙන්න මෙහෙම රුපියල් 5 කාසියක් රුපියල් 75ක මුදල දරුවනේ නෝට්ටු 3කින් සහ කාසි 2කින් ගෙවන්නයි ඊළඟට තියෙන්නේ එමනම් අපි අඳුනගමු නෝට්ටු දෙක මොනවද කියලා නෝට්ටු 3 රුපියල් 20 රුපියල් 20 රුපියල් 20 ඊළඟට කාසි ටික අඳුනගමු රුපියල් 10 20 ගොඩවල් 3ක් 60යි 60ට රුපියල් 10 කාසි එකතු වුනහම 70ක් වුණා එමනම් අපිට තව අඩු තියෙන්නේ දරුවනේ රුපියල් 5ක් එයා මෙන්න මේ විදියට මම කාසියකින් දුන්නා දැන් ඔබට ද්‍රව්‍යවල මිල ගණන් නැසුරෙන් දීලා තිබුණු ගණන් තුන පැහැදිලිව නිවැරදිව හදා ගන්න පුළුවන් වෙන්නේ නැති. එමනම් අපි දැන් ඉස්සරහට ගිහිලා බලමු ඊළඟට අපිට මොකක්ද හම්බ වෙන්නේ කියලා. වගුවක් දෙනවා මෙන්න මේ ආකාරයට. භාණ්ඩය මිල දුන් මුදල ඉතුරු මුදල. භාණ්ඩය මිල දුන් මුදල සහ ඉතුරු මුදල තිරේ දිස්සන පාඩමත් එක්කන් දැන් අපි හැමෝම එකතු වෙමු මුලින්ම භාණ්ඩයේ විදියට දෙන්නේ දුවේ පුතේ කවකටු පෙට්ටියක් කවකටු පෙට්ටියේ මිල රුපියල් 42ක් විදියට දෙනවා දුන්න මුදල රුපියල් 50යි අපෙන් අහන්නේ ඉතුරු මුදල කීයද කියලා එමනම් අපි කරන්න ඕනේ ඉතුරු මුදල හොයන්න මොකද්ද ඔව් දුන්න මුදල රුපියල් 50යි එයාගෙන් කවකටු පෙට්ටියේ මිල ඒ කියන්නේ රුපියල් 42ක් මෙන්න මේ විදිහට මං අඩු කර ගන්නවා දුන්න මුදල රුපියල් 50යි කවකටු පෙට්ටියේ මිල රුපියල් 42යි දැන් 50න් 42ක් අඩු කරනවා බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි ඊළඟට දුවේ පුතේ බිඳුවක් තියෙන තැනකින් දෙකක් අඩු කරන්න තියෙන්නේ පුළුවන් ද එහෙම බෑ එහෙනම් එහා පැත්තට ගියලා මේ පහෙන් එකක් ඉල්ලා ගන්නවා එකක් කියන්නේ 10ක් එමනම් අපිට ඊළඟට තියෙන්නේ 10න් දෙකක් අඩු කරන්න ඉක්මනට අඩු කරන්න බලන්න 10ක් තියෙන තැනකින් දෙකක් ඉක්මනට දෙන්න බලන්න 10න් දෙකක් ඔව් දුවේ පුතේ 8යි ඊළඟට 4යි ඉතුරුනේ මෙන්න බලන්න 4න් 4ක් අඩු වුනහම 0යි පිළිතුර අපි කටුකොලේ මෙලෙස සටහන් කරගත්තට පිළිතුරට යනකොට වගුවට යනකොට මුලට තියෙන බිඳුව අපිට අවශ්‍ය වෙන්නේ නැහැ එහෙනම් රුපියල් 50න් රුපියල් 42ක් අඩු වුනහම රුපියල් 8යි ඊළඟට බලමු කතුර මිල කීයද දීලා නැහැ දුන්න මුදල රුපියල් 100යි ඔව් මුදලාලි මාමට රුපියල් 100ක් දුන්නා ඊට පස්සේ ඉතුරු විදියට රුපියල් 75කුත් ලැබුණා දැන් එහෙනම් කතුරේ මිල හොයාගන්නේ කොහොමද මෙන්න මේ විදියට බලමු අපි ගෙල්ලා දුන්න මුදල රුපියල් 100යි කතුරේ මිල රුපියල් 75යි දැන් දරුවනේ 100න් 75ක් අඩු කරගන්නවා බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි ඊළඟට බිඳුවක් තියෙන තැනකින් පහක් අඩු කරන්න පුළුවන්ද බෑ එහෙමනම් මේක අරගෙන මම මෙතෙන්ට එනවා 10න් 5ක් අඩු කරන්න 10න් 5ක් අඩු වුණාම ඒ 10 එතනින් ගත්තා එතනින් අරගෙන මෙන්න මෙතෙන්ට ආවා 10න් 5ක් අඩු වුණාම 5යි දැන් ඔයාලට බොහොම පැහැදිලිව පේනවා 10 ස්ථානේ ඉතුරුනේ 9ක් 9න් 7ක් අඩු කරන්න තියෙන්නේ 9ක් තියෙන තැනකින් 7ක් අඩු වුණාම 2යි ඒ කියන්නේ කතුරක මිල රුපියල් 25යි කතුරක මිල රුපියල් 25යි වගුවේ 3 වෙනි කොටසට එන්න මකණය රුපියල් 4.75යි එතකොට මුදලාලිට දුන්න මුදල රුපියල් 20යි අපෙන් අහන්නේ ඉතුරු මුදල කීයද කියලා එහෙමනම් අපි කරන්නේ රුපියල් 20න් රුපියල් 4.75ක් මෙන්න මේ විදියට අඩු කරගන්න එක
බිඳුවෙන් පහක් අඩු කරගන්න බෑ මේ විදියට යනවා අපි අඩු කරගෙන 10න් පහක් අඩු කරගන්නවා පහයි ඊළඟට දරුවනේ මෙන්න මේ විදියට දැන් මෙතන තියෙන්නේ 9යි 9න් 7ක් අඩු වුණාම 2යි ඊළඟට රුපියල් පැත්තේ 10ක් තිබිච්ච තැනින් එහා පැත්තට ගෙනිච්ච නිසා දැන් එතන තියෙන්නේ 9යි 9න් 4ක් අඩු වුණාම 5යි තිරේ දිස්සන ආකාරයේ යම් දුර්වලතාවයක් තියෙන එතන තියෙන්නේ 9යි 9න් 4ක් අඩු වුණාම 5යි 2 ළඟ ඉතුරුනේ 1යි 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 තිරේ නිවැරදි තිරේ නිවැරදි දැන් එකෙන් අඩු වෙන්න කවුරුත් නැහැ ඒ නිසා 1යි පිළිතුර රුපියල් 15යි 725යි රුපියල් 15යි 725යි බලමු එහෙමනම් වගුව ඊළඟ හතරවෙනි වගුවේ කොටස සම්පූර්ණ කරන්න පැන්සලක් රුපියල් 24යි 750යි දුන්න මුදල කීයද කියලා නැහැ ඉතුරු වශයෙන් මුදලාලි දෙනවා රුපියල් 25යි 750 එහෙමනම් දැන් අපිට තියෙන්නේ දුන්න මුදල හොයන්න අපි මොකද කරන්න ඕනේ තිරේ දිස්සෙනවා මිල 24යි 750යි එයා මේ විදියට ලියා ගන්නවා ඉතුරු මුදල රුපියල් 25යි 750යි එයාවත් මේ විදියට ලියාගෙන ඒ දෙන්න දැන් එකතු කරලා බලමු බිඳුවට බිඳුවක් බිඳුවයි 5යි 5යි 10යි 10න් දරුවනේ බිඳුව ඉතිරි 1යි එයා වරගෙන එනවා මේ පැත්තට පහට 4ක් එකතු වුනාම 9යි 9ට 1ක් එකතු වුනාම 10යි 10න් බිඳුව ඉතිරි 1යි එයා වරන් එනවා මම මේ පැත්තට 2යි 2යි 4යි ඉතුරු වෙන එකයි 5යි එහෙමනම් දුන්න මුදල රුපියල් 50යි බලමු අපි ඉස්සරහට ගිහිල්ලා වදනේ දුවේ පුතේ මුදල් පාඩම ආශ්‍රයෙන් ගැටලු කීපයකට ගිහිල්ලා බලමු අඹ ගෙඩියක මිල රුපියල් 7750ක අඹ ගෙඩි 5ක් ගත්තිට ගෙවිය යුතු මුදල කීයද නිබන්ධනය අතේ නැති දරුවන් ගණන අභ්‍යාස පොතේ ලියාගෙන ඉක්මනින් හදලා ඔබ ඔබේ පිළිතුර නිවැරදිදයි අපි සමග සාකච්ඡා කරලා බලන්න. එමනම් අපි බලමු මේ ගාන හදන විදිය දුවේ පුතේ. අඹ ගෙඩියක මිල රුපියල් 7750යි අඹ ගෙඩි 5ක් ගත්තිට ගෙවිය යුතු මුදල. මම කටුකොලේ භාවිත කරනවා මෙන්න මෙහෙම. අඹ ගෙඩියක මිල රුපියල් 7750යි 5ක හොයන්න කියන නිසා මං 7750 ගුණ කරනවා 5යි. පස්වර බිඳුව බිඳුවයි පස්වර පහ 25යි 25න් 5යි ඉතිරි 2යි ඒ දෙක මම මේ විදියට පැත්තකින් ලියා ගන්නවා පස්වරක් 7 35යි දැන් 35ට මම මේ දෙක එකතු කරනවා 35ට දෙකක් එකතු වුනාම දරුවනේ 37යි එමනම් ගෙවිය යුතු මුදල රුපියල් 37යි 750යි බලමු ගණිත ගැටලුව වල දෙවෙනි ගණනට ගිහිල්ලා රුපියල් 25යි 750කට පෑනක් හා රුපියල් 12යි 750කට පැන්සලක් ගත්තිට ගෙවිය යුතු මුදල කීයද? අයිසරයක් ගණිත ගැටලුව කියවන්න නිවැරදිව රුපියල් 25යි 750කට පෑනක් හා රුපියල් 12යි 750කට පැන්සලක් ගත්තිට ගෙවිය යුතු මුදල කීයද? එමනම් මේ දෙන්න අපි මොකද කරන්න ඕනේ? දුවේ පුතේ මේ විදියට මම එකතු කර ගන්නවා 25යි 750ට 12යි 750ක් එකතු කරමු බලමු එකතු කරලා බිඳුවට බිඳුවක් බිඳුවයි 5ට 5ක් ඔව් 5ට 5ක් එකතු වුනාම ඉක්මනට එකතු කරන්න බලන්න 5යි 5යි 10යි 10න් බිඳුව ඉතිරි 1යි එයාව මං අරන් එනවා මේ විදියට දැන් 5යි 2යි එකතු කරන්න බලන්න පහට දෙකක් එකතු වුනාම 7යි අර එක්කෙනා එකතු වුනාම 8යි දැන් දෙකට එකක් එකතු වුනාම දුවේ පුතේ 3යි ඒ කියන්නේ රුපියල් 25කට පෑන 25යි 750කට පෑනක් හා 12යි 750කට පැන්සලක් ගත්තිට ගෙවිය යුතු මුදල රුපියල් 38යි තුන්වෙනි ගැටලුවට ගිහිල්ලා බලමු රුපියල් 45යි 750කට පොතක්ගෙන රුපියල් 50ක් දුන්නිට ලැබෙන ඉතිරි මුදල කීයද
එමනම් අප මොකද කරන්න ඕනේ රුපියල් 50න් රුපියල් 45යි 750ක් අඩු කර ගන්නට ඕනේ මෙන්න මේ ආකාරයට කටුකොලේ මම ලියා ගන්නවා රුපියල් 50 ඔබත් මෙලෙසම ආදරණීය දුවේ පුතේ කටුකොල භාවිතයට හුරු වෙන්න ඕනේ එහෙනම් පොත කමිල රුපියල් 45යි 750යි රුපියල් 50න් රුපියල් 45යි 750ක් දැන් මං අඩු කරලා පෙන්නනවා බින්දුවෙන් බින්දුවක් අඩු වුණාම බින්දුවයි බින්දුවක් තියෙන තැනකින් පහක් අඩු කරන්න බෑ එනිසා ඔව් දුවේ පුතේ මේ විදියට මං ගේනවා එයා ළඟ නැති නිසා එයා පැත්තෙන් අරන් ඇවිල්ලා දැන් 10ක් වුණා 10න් 5ක් අඩු කරන්න තියෙන්නේ 10න් 5ක් අඩු වුණාම 5යි බලමු දැන් මෙතන කීයක් තියෙනවද කියලා ඔව් 9ක් තියෙනවා 9න් 5ක් අඩු වුණාම 4යි 5 ළඟ එකක් එහාට ගිය නිච්ච නිසා ඉතුරුනේ 4යි 4න් 4ක් 0යි ඒ බිංදුව අපිට අවශ්‍ය වෙන්නේ නැහැ පිළිතුර මෙන්න මේ ආකාරයට මම ගත්තා රුපියල් 4යි 750යි රුපියල් 4යි 750යි. ඔව් අපි දැන් එහෙමනම් මුදල් පාඩමේ අර්ථය ගණිත ගැටළු වලින් අපිට හම්බ වෙන 4 වෙනි ගණිත ගැටළුව බලමු. ඔව් දුවේ පුතේ මෙන්න තිරය මත දිස් වෙනවා ඔබට පැහැදිලිව පේනවා ඇපල් ගෙඩියක් සහ දොඩම් ගෙඩියක්. ඇපල් ගෙඩියක සහ දොඩම් ගෙඩියක මිල විදියට දෙනවා රුපියල් 50ක්. ඊළඟට දුවේ පුතේ දෙවෙනි කොටුව තුල දිස් වෙන්නේ දොඩම් ගෙඩි දෙකක්. දොඩම් ගෙඩි දෙකක මිල රුපියල් 60ක් කියලා සටහන් කරලා තියෙනවා. අපෙන් අහන ප්‍රශ්නේ තමයි දුවේ පුතේ දොඩම් ගෙඩියක මිල කීයද කියලා. එක දොඩම් ගෙඩියක මිල හොයන්න කියලා තමයි කියන්නේ. පළවෙනි කොටුවේ තියෙන තොරතුර අපිට ප්‍රමාණවත් නැහැ එක දොඩම් ගෙඩියක මිල හොයන්න. එනිසා දුවේ පුතේ අපි යනවා දෙවෙනි කොටුවට. දෙවෙනි කොටුවේ තියෙනවා පැහැදිලි ඔබට පේනනවා දොඩම් ගෙඩි දෙකක්. දොඩම් ගෙඩි දෙකක් රුපියල් 60යි නම් එක දොඩම් ගෙඩියක මිල හොයාගන්නේ දුවේ පුතේ 60 බෙදනවා දෙකෙන්. දෙකෙන් බෙදන්නේ දොඩම් ගෙඩි දෙකක් තියෙන නිසා. 6 ළඟ දෙකේ ගොඩවල් 3යි. දෙවරක් 3 6යි. 6න් 6ක් අඩු වුණාම 0යි. දැන් අපි අර ඉහළ තියෙන බිඳුව පහළට ගන්නවා. බිඳුව ළඟ දෙකේ ගොඩවල් 0යි. දෙවරක් බිඳුව 0යි. බිඳුවෙන් බිඳුවක් 0යි. ඒ කියන්නේ ආදරණීය දුවේ පුතේ දොඩම් ගෙඩියක මිල. එක දොඩම් ගෙඩියක මිල රුපියල් 30යි. එක දොඩම් ගෙඩියක මිල රුපියල් 30යි. ඊළඟට අපිට තියෙන්නේ ඇපල් ගෙඩියක මිල හොයාගන්න. ඊට ඉස්සරලා අපි මෙන්න මේ විදිහට යොදා ගන්න. එක දොඩම් ගෙඩියක් රුපියල් 30යි නම් දොඩම් ගෙඩි තුනම මේ විදිහට අපි ආදරණීය දුවේ පුතේ 30යි කියලා ලකුණු කර ගන්න. දැන් අපිට තියෙන්නේ ඇපල් ගෙඩියේ මිල හොයන්න. දොඩම් ගෙඩියටයි ඇපල් ගෙඩියටයි දෙකටම රුපියල් 50යි. එහෙමනම් අපෙන් අහන්නේ දැන් ඇපල් ගෙඩියේ මිල රුපියල් 50න් රුපියල් 30ක් මෙන්න මේ ආකාරයට මම අඩු කර ගන්නවා. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 5න් 3ක් අඩු වුණාම දුවේ පුතේ 2යි. ඒ කියන්නේ ඇපල් ගෙඩියක මිල රුපියල් 20යි. ඇපල් ගෙඩියක මිල රුපියල් 20යි. අපෙන් අහනවා තුන්වෙනි ගැටලුව මෙන්න මේ විදියට. දොඩම් ගෙඩි 3ක් හා ඇපල් ගෙඩියක් ගත් විට ගෙවිය යුතු මුදල කීයද? දැන් තිරය මතක් දිස් වෙනවා දොඩම් ගෙඩි 3ක්. ඒ දොඩම් ගෙඩි 3 එකතුව ඔබට තිරය දිහා බලලත් එකතු කරගන්න පුළුවන් දොඩම් ගෙඩි 3ක් රුපියල් 90යි කියලා. ඒත් මම මේ විදියට ගාන හදනවා දරුවනේ. එක දොඩම් ගෙඩියක මිල රුපියල් 30යි නම් දොඩම් ගෙඩි 3ක් 30 ගුණ කිරීම 3. 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් 3 9යි. ඒ කියන්නේ දොඩම් ගෙඩි 3ක මිල රුපියල් 90යි. දොඩම් ගෙඩි 3ක් හා ඇපල් ගෙඩියක් බලන්න ඇපල් ගෙඩියක මිල දුවේ පුතේ ඔව් රුපියල් 20යි. දැන් රුපියල් 90ට රුපියල් 20ක් මම එකතු කර ගන්නවා. බිඳුවට බිඳුවක් බිඳුවයි 9ට දෙකක් එකතු වුනහම 11යි. 9ට දෙකක් එකතු වුනහම 11යි. ඒ කියන්නේ දොඩම් ගෙඩි 3ක් හා ඇපල් ගෙඩියක් ගත් විට ගෙවිය යුතු මුදල රුපියල් 110යි. රුපියල් 110යි. අපි වැඩ පොතේ ඊළඟ පාඩමටයි යන්න සූදානම් වෙන්නේ. ඒ අර්ථයේ අපි සාකච්ඡා කරන්නේ දුවේ පුතේ මව්බස විෂය. මව්බස විෂය බලමු. මව්බස යටතේ
අපිට හම්බ වෙනවා මුලින්ම ඉඟිවැකි වල අදහස ලියන්න බලන්න මුලින්ම අපට දිස්සෙන ඉඟිවැකිය මොකද්ද කියලා එක හුස්මට මේ ඉඟිවැකියේ තේරුම නිබන්ධනයේ ඇති දරුවන් පිළිතුර ලැබුණට පසුව බලන්න ඔබේ පිළිතුර නිවැරදිද කියලා නිබන්ධනයේ නැති දරුවන් එක හුස්මට යන පදයේ ඉඟිවැකියේ සිංහල අදහස ඉස්සරහින් ලියලා බලන්න එක හුස්මට ඔව් බලන්න ඔබේ පිළිතුර නිවැරදිද කියලා යම් කිසි කාර්යයක් අවසන් වනතුරු නොනවත්වා කිරීම එක හුස්මට යම් කිසි කාර්යයක් අවසන් වනතුරු නොනවත්වා කිරීම ඊළඟට දරුවනේ අකුරක් නැර කියන ඉඟිවැකියේ තේරුම තමයි දුවේ පුතේ කිසිවක් අත් නොහැර කියවීම හා කතා කිරීම කිසිවක් අත් නොහැර කියවීම හා කතා කිරීම එක හුස්මට යම් කිසි කාර්යයක් අවසන් වනතුරු නොනවත්වා කිරීම අකුරක් නැර කිසිවක් අත් නොහැර කියවීම හා කතා කිරීම ඉහි මලක් පිපුණා ඔදුවේ පුතේ දැඩි සතුටකට පත්වීම 99න් බේරුණා යම් විපතකින් යාන්තමින් ගැලවීම මොරසූරණ වැස්ස ඔදුවේ පුතේ මෙයාගේ අදහස අධික වර්ෂාව එමනම් ඔබේ පිළිතුරු නිවැරදිදයි බලන ගමන්ම අයසරයක් මේ ඉඟිවැකි පහ අපිත් එක්කන් කියවලා බලමු එක හුස්මට යම් කිසි කාර්යයක් අවසන් වනතුරු නොනවත්වා කිරීම අකුරක් නැර කිසිවක් අත් නොහැර කියවීම හා කතා කිරීම ඉහි මලක් පිපුණා දැඩි සතුටකට පත්වීම 99න් බේරුණා යම් විපතකින් යාන්තමින් ගැලවීම මොරසූරණ වැස්ස අධික වර්ෂාව එමනම් අපි දැන් බලමු සිංහල මව්බස කොටසේ ඊළඟට අපිට හම්බ වෙන්නේ මොකක්ද කියලා. ඔව් හිස්තැනට වඩා සුදුසු යෙදුම වරහන තුලින් තෝරා ලියන්න. ඔන්න වරහන ඇතුලේ අපිට දිස්සෙනවා එක හුස්මට අකුරක් නැර ඉහි මලක් පිපුණා 99න් බේරුණා මොරසූරණ වැස්සේ එමනම් ඒ යටතේ අපිට හම්බ වෙනවා මෙන්න මේ විදිහේ යෙදුම් ටිකක් වාක්‍ය ටිකක් අයියා ළිඳ ළඟ වැටෙන්නට ගොස් බලමු නිවැරදි පිළිතුර අයියා ළිඳ ළඟ වැටෙන්නට ගොස් ඔදුවේ පුතේ 99න් බේරුණා ඊළඟට දෙවෙනි වාක්‍ය ගුරුතුමිය ළමයින්ගේ රචනා කියුවාය හිස්තැනට බලමු මොකද ගැලපෙන නිවැරදිම ඉඟිවැකිය කියලා ගුරුතුමිය ළමයින්ගේ රචනා අකුරක් නැර කියුවාය ගුරුතුමිය ළමයින්ගේ රචනා අකුරක් නැර කියුවාය බලමු දුවේ පුතේ තුන්වෙනි වැකියට ගියලා බලුපෙටියා කෝප්පේ තිබූ කිරි ටික හිස්තැනක් බිව්වේය එනං හිස්තැනට ගැලපෙන්නේ එක හුස්මට අයිසරයත් තුන්වෙනි වාක්‍ය බලන්න බලුපෙටියා කෝප්පේ තිබූ කිරි ටික එක හුස්මට බිව්වේය නංගිගේ හිස්තැනක් වගේ පෙනුනි බලමු නිවැරදි පිළිතුර ඉහි මලක් පිපුණා වගේ පෙනුනි නංගිගේ ඉහි මලක් පිපුණා වගේ පෙනුනි හතරවෙනි ඉඟිවැකියයි අපි ඒ සාකච්ඡා කරේ අපි දැන් යන්නේ පස්වෙනි ඉඟිවැකියට හිස්තැනක් පැමිණි මාමා ගෙට ගොඩ වූයේ හොඳටම තෙමීගෙනය එමනම් බලමු වඩාත්ම ගැලපෙන්නේ මොරසූරණ වැස්සේ පැමිණි මාමා ගෙට ගොඩ වූයේ හොඳටම තෙමීගෙනේ කියන අදහසට තමයි ආදරණීය දුවේ පුතේ පස්වෙනි වාක්‍ය වෙන්ුණේ එමනම් අපි දැන් ඉස්සරහට ගිහිල්ලා මව්බස කොටසේ ඊළඟට අපිට හම්බ වෙන ටික බලමු
පහත වචනවල හිස්තැනට සුදුසු අකුර වරහන් තුලින් තෝරා ලියන්න පහත වචනවල හිස්තැනට සුදුසු අකුර වරහන් තුලින් තෝරා ලියන්න ඔබට යම් කාලයක් ලැබෙනවා ඒ කාලයේ ප්‍රයෝජනයට අරගෙන මේ වචනවල හිස්තැනට සුදුසු අකුර වරහන් තුලින් තෝරලා ලියන්න එමනම් ඒ අටතේ අපිට හම්බ වෙන පළවෙනි වචනය බලමු ඔව්දුවේ පුතේ වර්ධනය වර්ධනේ තමයි අපිට දීලා තියෙන පළවෙනි වචනේ එහෙමනම් ද අල්ප ප්‍රාණද ද මහ ප්‍රාණද බලන්න ඔබේ පිරිතුර නිවැරදිද කියා ද මහ ප්‍රාණයි ද මහ ප්‍රාණයි පද පෙරලි ලී දන්තජයිද ලී මූර්ධජයිද ලී දන්තජයිද ලී මූර්ධජයිද ඔව්දුවේ පුතේ ලී මූර්ධජයි ලී මූර්ධජයි බලමු අපි හැමනම් තුන්වෙනි වචනේට ගිහිල්ලා සරුංගලය අනුස්වාරය බිඳුව කියලා අපි කතා කරනවා අනුස්වාරය එහෙම නැත්නම් අල්නයන්න දන්තජන බලමු හැමනම් සරුංගලය කියනකොට ගැලපෙන්නේ ආදරණීය දුවේ පුතේ ඔව් තිරේ දිහා බලන්න අනුස්වාරය අනුස්වාරය සිංහල භාෂාවේ බිඳුව කියන වචනේ කියන බොහොම අඩුයි නිවැරදිම හඳුන්වීම තමයි අනුස්වාරය මණ්ඩිය නමූර්ධජයිද නදන්තජයිද නමූර්ධජයිද නදන්තජයිද මිට ඉස්සෙල්ලා දුවේ පුතේ මෙවැනිම වචනවලදී අපි සාකච්ඡා කරා ඩයන්නට මුලින් සිංහල භාෂාවේ නයන්නා කාවොත් අනිවාර්යෙන් මූර්ධජ බව මණ්ඩිය නමූර්ධජයි ගෝණා ගෝණා නායන්න දන්තජයිද මූර්ධජයිද ගෝණා ඔදුවේ පුතේ මූර්ධජයි කුකුලා කියන වචනය ල දන්තජයිද ල මූර්ධජයිද ඔව් ඔබේ පිළිතුර බොහෝ විට නිවැරදි ඇති ල මූර්ධජයි ල මූර්ධජයි නිර්මාණය න දන්තජද න මූර්ධජද ඔව් න මූර්ධජයි ගජනාලය ගජනාලය ල දන්තජයිද ල මූර්ධජයිද ඔදුවේ පුතේ ල මූර්ධජයි ගජනාලය එමනම් අපි ඊළඟට මව්බසේ අර්ථේ අපිට හම්බ වෙන බලමු මොකක්ද හම්බ වෙන්නේ කියලා කියවන්න පාඩම් කරගන්න කියවන්න පාඩම් කරගන්න තේරවිලි කවියක් තමයි අපිට තිරේ දිස්සෙන්න පටන් ගත්තේ ටින්ටින් ගන්නා තෝරා එවාපං ටන්ටං ගන්නා තෝරා එවාපං මගවැලි පිසින්නා තෝරා එවාපං දෙගම්බඩ රජා තෝරා එවාපං අසරය දුවල පුතල හැමෝම ශබ්ද නගලා මේ කවිය කියවමු බලන්න තේරවිලි කවිය ටින්ටින් ගන්නා තෝරා එවාපං ටන්ටං ගන්නා තෝරා එවාපං මගවැලි පිසින්නා තෝරා එවාපං දෙගම්බඩ රජා තෝරා එවාපං වදනේ දුවේ පුතේ මේ තිරේ දිස්සෙන තේරවිලි කවිය ඔබේ සිංහල අභ්‍යාස පොතේ ලියාගෙන පාඩම් කරන්නට ඕනේ එමනම් ඊළඟට බලමු කියවන්න බලා ලියන්න කියවන්න බලා ලියන්න එයටදී අපිට දීලා තියෙනවා දුවේ පුතේ වචන තුනක් හැඹිලිය ඇතිලිය දියුණුව හැඹිලිය ඇතිලිය දියුණුව මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ දුවේ පුතේ නිබන්ධනයේ අතේ ඇති දරුව හැමෝම දන්නවා ඔබේ අකුර ඔය ප්‍රමාණයටම ලියන්නට ඕනේ ඒ විතරක් නෙවෙයි අකුරු සම්බන්ධ කරන්න ගාවන්න බෑ වචන දෙක අතර නිවැරදිව ඉඩ තියලා පැහැදිලිව ලියන්න ඕනේ එමනම් හැඹිලිය ඊළඟට දරුවනේ ඇතිලිය ඊළඟ වචනය හොඳට තීරයේ දිහා බලන්න දියුණුව ඔව් ඒ වචන තුනම අයසරයක් හිස්තැනේ මෙන්න මෙහෙම ලියන්න ඕනේ හැඹිලිය ඇතිලිය දියුණුව ඔව් ආදරණීය දුවේ පුතේ අපි හැමනම් ඊළඟට යන්නේ පරිසරය කොටසට පරිසරයේ කොටස අර්ථේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ගමනාගමනයේ පාඩමේ ඉතිරි කොටස පොදු වාහනවල ආසන වෙන් කර ඇති පුද්ගලයන් නම් කරන්න
පොදු වාහන අපි කතා කරා පොදු වාහන බසය දුම්රිය මගේ ගුවන් යාන මගේ නැව් පාලම්පාරු මේ විදිහට අපි මතක් කරගත්තා අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්නය පොදු වාහනවල ආසන වෙන් කර ඇති පුද්ගලයන් නම් කරන්න කියන එක ඔබ ඔබේ නිබන්ධනයේ ලියලා තියෙන පිළිතුර නිවැරදිදැයි වැඩිහිටියෙත් සමග බලන ගමන්ම අයිසරයක් මතක් කරනවා නිබන්ධනයේ නොමැති ආදරණීය දුවල පුතාලා පරිසරයේ පොතේ හැකිනම් ඔබට මේ ප්‍රශ්නේ ලියාගෙන පිළිතුරු සපයලා ඔබේ පිළිතුර නිවැරදිදැයි වැඩිහිටියෙත් සමග සාකච්ඡා කරලා බලන්න එහෙමනම් අපි යන් අපේ පිළිතුරු ටිකට පොදු වාහනවල ආසන වෙන් කර ඇති එක් පුද්ගලයෙක් දරුවනේ පූජ්‍ය පක්ෂය ඔව් පූජ්‍ය පක්ෂයේ සඳහා පොදු වාහනවල ආසන වෙන් කරලා තියෙනවා ඒ වගේම ආදරණීය දුවේ පුතේ පූජ්‍ය පක්ෂයට අමතරව බලන්න tire දිස් වෙනවා මෙන්න මේ විදියට ආබාධිත පුද්ගලයන් සඳහා ඒ විතරක් නෙවෙයි ගැබිනි කාන්තාවන් සඳහා එහෙනම් පොදු වාහන ආසන වෙන් කරලා තියෙන්නේ පූජ්‍ය පක්ෂයට ආබාධිත පුද්ගලයන්ට ගැබිනි කාන්තාවන්ට දෙවෙනි ප්‍රශ්නය බලමු පොදු වාහනවල ගමන් කරන මගීන් වශයෙන් හැසිරිය යුතු හා පවත්වාගත යුතු යහපුරුදු මොනවාද පොදු වාහනවල ගමන් කරන මගීන් වශයෙන් හැසිරිය යුතු හා පවත්වාගත යුතු යහපුරුදු මොනවාද කියලා තමයි අපෙන් ඇහුවේ එහෙමනම් ඒ අර්ථයේ පළවෙනි එක ආදරණීය දුවේ පුතේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීම ඔබේ යහපත් පුරුද්දක් වෙනවා ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කාරණයක් යහපත් පුරුද්දක් වගේම එහෙමනම් ඊළඟට දුවේ පුතේ එකිනෙකා පිටුපසින් ගොස් වාහනයට ගොඩවීම ඔව් පොදු වාහන භාවිතයේදී ඔබ තවත් පවත්වා ගත යුතු යහපත් පුරුද්දක් තමයි එකිනෙකා පිටුපසින් ගොස් වාහනයට ගොඩවීම ඊළඟට දුවේ පුතේ ආසන කුරුටු නොගෑම ආසන කුරුටු නොගෑම ඔබේ යහපත් පුරුද්දක් එමනම් පොදු වාහනවල ගමන් කරන මගීන් වශයෙන් හැසිරිය යුතු හා පවත්වා ගත යුතු යහපත් පුරුදු තුනක් tire දිස් වෙනවා ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීම එකිනෙකා පිටුපසින් ගොස් වාහනයට ගොඩවීම ආසන කුරුටු නොගෑම දුවේ පුතේ බලමු එහෙමනම් අපි තුන්වෙනි ප්‍රශ්නෙට ගිහිල්ලා පහත ඡේදය කියවන්න මම හැමදාම ළමයින් ඉස්කෝලේට එක්කගෙන යනවා ඒත් සමහර ළමයි මට හානි කරනවා ආසන ඉරනවා කුරුටු ගන්නවා කොල කෑලි ඉරලා දානවා මාව හරියට අපිරිසිදු කරනවා මට මේ ගැන හරිම දුකයි දැන් ඡේදය කියවනකොට ඔබට මතක් වෙනවා මේ කවුද කියලා බලමු එහෙමනම් ඒ ආශ්‍රයෙන් අපෙන් ආන ප්‍රශ්නය ගමනාගමනයේදී මිනිසුන් සිදු කරන අයහපත් දේවල් මොනවාද දැන් ආයසරච්ච ඡේදය කියවන්න හොඳට මම හැමදාම ළමයින් ඉස්කෝලේට එක්කගෙන යනවා ඒත් සමහර ළමයි මට හානි කරනවා ආසන ඉරනවා කුරුටු ගන්නවා කොල කෑලි ඉරලා දානවා මාව හරියට අපිරිසිදු කරනවා මට මේ ගැන හරිම දුකයි එහෙනම් ආදරණීය දුවල පුතාලා හැමෝටම පැහැදිලි යති මේ කවුද කතා කරන්නේ කියලා ඒ ආශ්‍රයෙන් අපෙන් අහන්නේ ගමනාගමනයේදී මිනිසුන් සිදු කරන අයහපත් දේවල් බලන්න ඡේදය හොඳට ආසන ඉරීම ඔව් ආසන ඉරීම මිනිසුන් කරන අයහපත් දෙයක් ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ බලන්න කුරුටු ගෑම කොල කෑලි දැමීම ඒ වගේම හානි කිරීම ගමනාගමනයේදී මිනිසුන් සිදු කරන අයහපත් දේවල් ආසන ඉරීම කුරුටු ගෑම කොල කෑලි දැමීම හානි කිරීම බලමු එහෙමනම් අපි ඉස්සරහට ගිහිල්ලා ඔව් දුවේ පුතේ පහත කවි කියවන්න අදහස තේරුම් ගන්න බලන්න ඒ යටතේ අපිට හම්බ වෙනවා බොහොම වැදගත් කවි දෙකක් එයින් පළවෙනි කවිය තමයි දැන් tire දිස් වෙන පටන් අරගෙන තියෙන්නේ පිටුපස දොරෙන් බස් රථයට නැගීමට උසාඩු සැමට දෙපසට වී සිටීමට ඉදිරි දොරෙන් බස් රථයෙන් බැසීමට කුරුවෙමු අපි සැවම මේ ලෙස කිරීමට ඇසරයක් දුවේ පුතේ බලන්න හොඳට පිටුපස දොරෙන් බස් රථයට නැගීමට උස අඩු සැමට දෙපසට වී සිටීමට
ඉදිරි දොරින් බස් රථයෙන් බැසීමට හුරු වෙමු අපි සැවොම මේ ලෙස කිරීමට එමනම් අපි දැන් දෙවෙනි කවිය දිහා බලමු වැඩිහිටි ගැබිනි මව්වැනි අපහසු අයට දීමට තම අසුන පුළුවන් සැම විටම කරදර නොකර සිටගෙන ඉන්න අයට හුරු වෙමු පුරුදු වෙමු හොඳ දේ කිරීමට ඓසරයතිරේ දිස්සන දෙවෙනි කවිය මතකම හොඳට කියවමු ශබ්ද නගලා වැඩිහිටි ගැබිනි මව්වැනි අපහසු අයට දීමට තම අසුන පුළුවන් සැම විටම කරදර නොකර සිටගෙන ඉන්න අයට හුරු වෙමු පුරුදු වෙමු හොඳ දේ කිරීමට ඔව ආදරණීය දුවේ පුතේ අපි ඒ කතා කරේ ගමනා ගමනය කියන තේමාවේ යටතේ පාඩම් කරගන්න ප්‍රශ්න කීපයක් යටතේ අපිට හම්බ වෙනවා වාහනවල පිටුපස අංක තහඩුවේ පසුබිම් වර්ණය කුමක්ද වාහනවල පිටුපස අංක තහඩුවේ පසුබිම් වර්ණය දරුවනේ කහ කහ පාට පසුබිමේ කළු පාට ඉලක්කම් වලින් තමයි අංක තහඩුව දැක්වෙන්නේ බලමු දෙවෙනි ප්‍රශ්නය වාහනයකට බලපත්‍රයක් ලබා ගැනීමට යා යුතු ආයතනය කුමක්ද වාහනයකට බලපත්‍රයක් ලබා ගැනීමට යා යුතු ආයතනය ආදරණීය දුවේ පුතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔබ මේ තිරේ දිස්වන ප්‍රශ්න ටික අභ්‍යාස පොතේ ලියාගෙන පාඩම් කරන්නට ඕනේ රතවාන ආලෝක සංඥා පූර්වක ඇති විදුලි බුබුළු වලින් වැඩිම වාර ගණනක් දැල්වෙන බුබුලේ වර්ණය කුමක්ද කියලා තමයි අහන්නේ පිළිතුර ක රතවාන ආලෝක සංඥා පූර්වක ඇති විදුලි බුබුළු වලින් වැඩිම වාර ගණනක් දැල්වෙන විදුලි බුබුලේ වර්ණය දරුවනේ ක බස් රථයකට නැගි අයෙකුට බැසීමට සුදුසුම දොර කුමක්ද ඔබ ආදරණීය දුවේ පුතේ ප්‍රශ්නේ දිහා හොඳට බලන්න ඔබ මේට පිළිතුර සපයන්න ඔබේ පිළිතුර නිවැරදිදයි වැඩිහිටියෙක් සමඟ සාකච්ඡා කරලත් බලන්න බස් රථයකට නැගි අයෙකුට බැසීමට සුදුසුම දොර ආදරණීය දුවේ පුතේ ඉදිරිපස ඉදිරිපස ඔව් ආදරණීය දුව පුතේ මෙවැනිම වීඩියෝවකින් ආය දවසක අපි හම්බ වෙමු එතෙක් හැමෝටම අයිබෝවන් ශිෂ්‍යත්ව විභාගයට අදාළව ගණිතය පරිසරය සිංහල දෙමළ ඉංග්‍රීසි යන විෂයන් වලින් ඔබට ඉහළම ලකුණක් ලබා ගැනීමට අපගේ චැනලය subscribe කරන්න අමතක කරන්න එපා